साधु साधु साधु, हे भाग्यवतो अरहतो गौतम नमो अपगे सम्मा संबुद्रजानन्वहन्सेट मागे नमस्कार वेवा एतुम सद्धर्मयत मागे नमस्कार वेवा एतुम महासंगरत्नयत मागे नमस्कार वेवा साधु 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 सदैव गुणगर पिंगोतनी अभी ओब हेमद नाम अदत् मे सह संबंध वेलाइन्ने अंतर्जाले दरु दरु दरुवंहा විදේශගත වෙලා ඉන්න දරුවෝ ඇතුළු සියලු දෙනාම සහ සම්බන්ධ වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා වැරදි අඩුපාඩු හදාගෙන නැවත වැරදි නොවන තැනට හිත හදාගෙන වෙච්ච වැරදි ගැන දුක් වෙවි සන්තාපයටපත් නොවි එඩිතර හිතක් ඇති කරගෙන කටයුතු කරන්න මේ සද්ධර්ම දේශනාවත් අපි හැමෝටම මහෝපකාර වේවා කියන අදහසින් බොහෝම සාවධානව ගෞරවයෙන් මේ බණපද ටික ශ්‍රවණය කරන්න. පින්වතුනි අපිට ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් හම්බුනේ සංසාරේ ලොකු පිනක් කරගත්ත හින්දා. ඒ පින කොච්චරද කියලා අපිට කියන්න බෑ පින්වතුනි. ඒ නිසා අපිට ලැබිච්ච පින අපි බලන්න ඕනේ නිස්කාරණේ ගෙවනවද කියලා. ඒ පින අපි කොහොමද ගෙවා දමන්නේ? ඒ වගේම තමයි මේ පින අපිට කොච්චර කාලයකටද හම්බුනේ දැන් හිතන්න පොන්චි කාලේ පොඩි කාලේ ඉඳලා අවුරුදු 10ක් 15ක් සමහරට අවුරුදු 20ක් විතර යනකම්ම ඊටත් වැඩි වෙන්න පුළුවන්. කිසි තේරුමක් නැහැනේ ආගම දහම ගැන. සෙල්ලමට බර වෙලා විනෝදෙට බර වෙලා සමාජ රැල්ලට දුවන සමාජයේ එක කකුලෙන් ගියොත් තමනුත් එක කකුලෙන් යන සමාජයේ මොකක් හරි දෙයක් කරවුවොත් ඒකම කරන්න බලන හිතක් පවතින කාලයක් නේ ඔය ළමා කාලේ තරුණ කාලේ කියලා කියන්නේ. ගෑනු ළමයි නම් මේ කයේ ස්වභාවයේ යථාර්ථය දන්නේ නැතුව වගේ ලෝකෙට පෙන්වන්න හදනවා මොකද්ද එකක්. පිරිමි ළමයි නම් මේ කය වහා කැඩෙන බිඳෙන සුළුයි තනාගතින පිළි බිඳුවක් වගේ මරණය කියන එක නොදැන මේ කයේ හත්තියයි හිතේ හත්තියයි අරගෙන අපි මහා වැඩ්ඩෝ කියලා දඟලන්න හදනවා. ඉතින් මේ දෙගොල්ලොම පව්. මොකද මේ තරුණ කාලේ තමයි පැත්තකට යොමු වුණොත් ඒක ඒ යොමු වෙච්ච පැත්තට කඩාගෙන යනවා. ඒ කියන්නේ මනස දියුණු වෙමින් පවතින එකක් නේ. ශරීරයත් වැඩමින් පවතිනවා මනසත් වැඩමින් පවතිනවා. එතකොට යාලට හොඳ නරක තේරෙනවා බොහොම අඩුයි. යාලා හිතන්නේ මේ කාලෙට යාලා කරන දේ හරි. බයික් එකක් ගත්තාම ඉගිලෙන්න හදනකොට යාලා හිතන්නේ අපි හරි අපි තමයි වැඩ්ඩෝ. අපිට වැඩිය වැඩ්ඩෝ නැහැ. කවුරු හරි අහිංසක කෙනෙක් මොකක් හරි දෙයක් කිව්ව ගමන් අර රොත්ත පිටින් ගිහිල්ලා ඒ අහිංසකයට ගහන්න බයින්ද යන ඒ අර මනස නොදෙවුණු පැත්තක් ඒක ඒක ඒ දරුවන්ගේ වැරද්දක් නෙවෙයි මේක ලෝකේ ස්වභාවය. ඒ ළමයින්ටත් කවදා හරි මම මේ කරපු වැඩපිළිවෙල වැරදි කියන තැනකට මොලේ මෝරනෝ මනස මෝරනෝ එතකොට පරක්කු වෙයි. අන්න ඒ නිසා එතකොට ඒ කාලෙම අපිට වැඩක් නැහැ පින්වතුනි. එතකොට සාමාන්‍යයෙන් ඒ කාලේ හොඳ ළමයිත් ඉන්නවා සතරේ පෙරුම් පුරාගෙන ඉන්න පින්වන්ත දරුවොත් බෝසත් දරුවෝ සුජාත දරුවෝ ඉන්නව නැත්තේ නෑ ඔක්කොම නෙවෙයි. නමුත් ඒ වැඩි හරියක් නරකට යමු වුණත් හොඳට යමු වුණත් ඒ දරුවන්ට දොස් කියන්න බෑ. ඒක ඒ ලෝක ස්වභාවය.
ඒ කියන්නේ ගහක ගෙඩියක් හට ගන්නකොට මල හටගෙන ගෙඩිය ටික ටික හට ගන්නකොට ඒ ගෙඩිය මෝරන්ඩ කාලේ නොදී අපි ඒක අතපත ගෑවොත් ඉක්මනින් කැඩෙන්න බලනවා. ඒක මෝරලා නැහැනේ. අන්න ඒ වගේ තමයි මොළේ. මනස ශරීරය වුණත් එහෙමනේ පුංචි කාලේ මේ අතපය බොංචි වගේ. ඉක්මනට කැඩෙන්න බලනවා. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේක තේරුම් ගත්ත අය ආදරෙන් කරුණාවෙන් තේරුම් කරලා දෙන්න වග බලා ගන්න ඕනේ. දෙමව්පියෝ නම් තමන්ගේ දරුවන්ට මේ යක්කු වගේ ආවේශ වෙන්නේ නැතුව ඕනෑවට වැඩිය මනසට පීඩාව දෙන්නේ නැතුව ඒ දරුවන්ට ඕනෑවට වැඩිය නිදහස දෙන්නෙත් නැතුව යම් මට්ටමකට මෘදු බව, ඒ කියන්නේ මෘදු වෙන්න ඕන තැන මෘදු වෙලා සංවේදී වෙන්න ඕන තැන සංවේදී වෙලා, ඒ කියන්නේ බුද්ධිමත්ව අනවශ්‍ය දෙයට මේ සංවේදී වෙන්න ගියොත් එහෙම එතනත් ප්‍රශ්නයක්නේ. අනවශ්‍ය තැනට මෘදු වෙන්න ගියොත් එතනත් ප්‍රශ්නයක්. අනවශ්‍ය තැනට දැඩි වෙන්න ගියොත් ඒකත් ප්‍රශ්නයක්. මේක ප්‍රශ්න වැලක්. කොහෙන් ගියත් පැටලිල්ලක් විතරයි තියෙන පින්වතුනි. ඉතින් ඒ නිසා අපි මේ හැම දෙයකටම බුද්ධිය තමයි ඕන වෙන්නේ. ඉතින් මම කියන්න ගත්තේ මේ ලැබිච්ච පින ඉවර වෙන විදිහ. එතකොට බලන්න මේ තරුණ කාලේ මේ විදිහට ගත වෙනවා. ඊට පස්සේ මැදි වයසට ආවට පස්සේ ඉතින් වගකීම් සම්භාරයක් ඔලුවට කඩාගෙන වැටෙනවා. මේක ඉතින් බලෙන් කරගත්ත දෙයක්. ඒක ඉතින් බලහත්කාරයෙන් අනුන් තමාන්ට දුන්න වෙන්නත් පුළුවන්, තමන් ගත්ත වෙන්නත් පුළුවන්. මොකද මේ ලෝකේ කිසිම දෙයක් අපිට බලෙන් දෙන්නේ නැහැනේ. අපි කඩේක බඩු මුට්ටු ටිකක් කොහොම අරගෙන අපේ ඇඟේ ගහන්නේ නැහනේ. එහෙම ගහන සමාජය දැන් අද කාලේ නම් තියෙනවා. ඒ මම මේ ධර්මානුකූලව කියන්නේ අපි යම් දෙයක් දුකක් හෝ සතුටක් හෝ මේ හැමදේම තමා විසින් ආරම්භ කරගත්ත වටපිටාවක්. දැන් හිතන්න ගෙදරක බඩු මුට්ටු 100ක් තියෙනවනම් ඔබට දුක් 100ක් උරුමයි. එහෙම නැත්නම් තව තේරෙන්න කියනවනම් ඔබ නිතර ඉන්න කාමරය බලන්නකෝ. ඒ කාමරයේ බඩුමුට්ටු 50ක් තියෙනවනම් ඒ බඩුමුට්ටු 50ක් කියලා කියන්නේ ඔබට දුක් 50ක්. ඒ කියන්නේ තැවීම් 50ක්, අකුසල් රැස් වෙන පව් කඳු 50ක් ඔය තියෙන්නේ. එතකොට හිතන්න අපේ මේ ලෝකේ වැළඳ ගන්න තරමටම හොඳයි සැපයි කියලා බාර ගන්න තරමටම ඔබට ඒකෙන් උරුම වෙන්නේ දුක් ගොඩක් විතරයි පින්වතුනි. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. අල්පේච්ඡ ජීවිතයක් කියලා කියන්නේ දැන් පිරිමි දරුවෙක් නම්, ගෑනු දරුවෙක් නම්, ස්වාමි පුරුෂයෙක් නම්, බිරිඳක් නම්, අම්මෙක් නම්, තාත්තෙක් නම්, වැඩිහිටියෙක් නම් තමන්ට දරන්න පුළුවන්, තමන්ට දරා ගන්න පුළුවන් දෙයක් ඒ ශක්තිපමණින් තමන්ට මේ දේ පාලනය කරගන්න පුළුවන් කියන මට්ටමින් කටයුතු කරන්න ඕනේ. අනවශ්‍ය දේවල් ඇති කරගත්තොත් අපිට ඒකෙන් උරුම වෙන්නේ දුක විතරයි. ඒ කියන්නේ අපි කියමුකෝ දැන් තමන්ට දැන් අද ගොඩාක් මිනිස්සු ලෝකෙට ණය ඉන්නේ. නමුත් මහපාරේ උජාරුවට යනවා තමයි හොඳට ඇඳලා කියලා වාහන අරන්. නමුත් ඔය ගොඩාක් අය ණයයි. වාහන ගෙවන්න අරන් තියෙන්නේ. ගෙවල් ගෙවන්න හදලා තියෙන්නේ. ඉඩකඩම් අරන් තියෙන්නේ ගෙවන්න. එතකොට මේ ඔක්කොම ණයට තමයි ගොඩක් අය මේ අරන් තියෙන්නේ. ඒකට අර ඉල්ලුවට සැපෙවමත් මේ ලෝකෙ තියෙනවා. ඉල්ලන්නේ මොනවද? ටංගාල ඒක සපේනවා. එතකොට මේ තමන්ට දරා ගන්න පුළුවන් තමන් ලබන චේතනයට අනුව පඩියට අනුව දරා ගැනීමට පුළුවන් විදිහකට තමන් ජීවත් වෙන්න ඕනේ. මම උදේට උපමාවක් දුන්නේ. එතකොට ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක කෙනෙකුට අම්මයි තාත්තයි, බිරිඳ සැමියා, දරුවෝ, දේපොළ, ඥාති පරම්පරාව මේ දුක් පහ හැමදාටම උරුමයි. මේ සංසාරගත සත්වයාට මේ දුක උරුමයි. තිරිසංගත සතෙක් ගත්තත් බලන්නකො, අම්ම තාත්තා ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා, එතකොට එයාලගේ ඥාති පරම්පරාව ඉන්නවා, එතකොට එයාලා ඉන්න මේ පැත්ත. දැන් බල්ලෙක් ගත්තොත් එහෙම, දැන් ඔය පිට බල්ලෙක් දැන් සාමාන්‍යයෙන් පාරේ යනකොට එක පාරට හන්දියක බල්ලෙක් හම්බුන ගම මේක කඩාගෙන දුවගෙන එනවා අර බල්ලට හපන්න. ඒ බල්ලා ඊට ආපස්සට හැරිලා දුවනවා. දුවලා දුවලා ගිහිල්ලා ඒ බල්ලත් නතර වෙන තැනක් තියෙනවා.
ඔයාලේ තැනක නතර වෙලා ඉවරලා ආපස්සට හැරිලා ඒ බල්ලත් බුරනවා. එතකොට අර බල්ල නතර වෙනවා. ඒ කියන්නේ දැන් වරින් මේ මගේ ඩීසන් එක මෙතෙන්ට වරින් පුළුවන් නම් අන්න බලන්න එයාලත් බෙදාගෙන ඉන්නවා. ඒක දුක. එතකොට මෙන්න මේ වගේ පින්වතුනි මේ ලෝකේ කොහේ බැලුවත් දුකක් විතරයි තියෙන්නේ. දැන් Tamanට ඇඳුම් 10ක් තියෙනවා නම් දුක් 10ක්නේ. ඒ ඇඳුම් හොදන්න ඕනේ, තියන්න තැනක් ඕනේ. සත්තුන්ගෙන් බේර ගන්න ඕනේ, කෝඹින්ගෙන් බේර ගන්න ඕනේ, දෝවිල්ලෙන් බේර ගන්න ඕනේ, වැස්සෙන් අවුගෙන් බේර ගන්න ඕනේ. ඉව ඇඳගෙන යනකොට කුණු ගෑවුනොත් එහෙම දැන් ඔබ සතුටෙන් ලොකු ගානක් දීලා ඉතින් Tamanටම ලස්සන ඇඳුමක් ඇඳගෙන පාරේ යනකොට ඕකේ ඔයිල් ටිකක් හරි කළු තෙල් ටිකක් හරි මඩ පාරක් හරි බුලත් කෙළ පාරක් හරි වැදුනොත් ඔබට සතුට හිතෙනවද? මොන්න තරම් තැවෙනවද? අමහට පව් කන්දක් රැස් කරගන්න ඕනේ. එතකොට ඔය ඇඳුම් ඔය වගේම තව 10ක් ඔබට තියෙනවා. ඉතින් ඔය 10 නුතුරුම වෙන්නේ ඔබට ඔය දුකනේ. දුක නම් මැද පව් රැස් වෙනවනේ. අපි කියමුකෝ බස් එකක මිනිස්සෙක්ගේ අතින් හරි මොන අත්වැරදීමකින් මොන හරි වැටුණා කියලා. දැන් ඉතින් අර මිනිස්සයාට කොච්චර බැනලා පව් කරගන්නවා. සමහරට ඒ මිනිස්සයා අතින් අත්වැරදීමකින් ඒක උනා වෙන්න පුළුවන්. හැබැයි ඒක නා සීලවන්ත කෙනෙක්. එයා පන්සිල් පද පහ රක ගන්නවා. එහෙම නැත්නම් එයා දිවිහිමිකට තෙරුවන් සරණ කියපු ශ්‍රාවකෙක්. එහෙමත් නැත්නම් එයා නිතර දන් දෙන කෙනෙක්. එහෙම නැත්නම් එයා හැමෝටම මුහුණට සිනහවක් ගෙන දෙන. ඒ කියන්නේ මේ විහිළු කරලා මේ විකාර නෙවෙයි. එයා මේ හැමෝටම සතුටු සිතින් මෛත්‍රී සිතින් සිනහ පහළ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර ඒවා ಗುಣධර්ම. එතකොට අර මිනිස්සයාගේ ಗುಣධර්මයක් තියෙන මිනිස්සෙක් මොකක් හරි ගුණයක් තියෙන කෙනෙකුට තමයි ඔබ මේ බැන බැන දේශය ඇති කරගන්නේ. ඒකට හේතුව මොකද්ද? අර ඔබ තණ්හාවෙන් ආසාවෙන් මේක ලස්සනයි මේක මගේ විතරයි කියලා අල්ලගත්ත ඇඳුම නිසා. ඔය උපමාව ගන්නකො හැම දෙයකම. දරුවෝ නිසාත් ඔය පෞරස් වෙනවා. බිරිඳ නිසා, සැමියා නිසා, දේපොළ නිසා, ඥාතියෝ නිසා. එතකොට මේ දේවල් නිසා තමයි පින්වතුනි ඔබ ඔය නැවත 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 ඉපදී ඉපදී මේ සංසාරේ දුක් විඳින්නේ. ඔබ හිතන්න සංසාරේ සතර අපායට වැටිලා අනන්ත දුක් විඳිනකොට හරියට අර බඩගින්නේ ඉඳලා උදේට කන්නවත් නැතුව දවල්ට කන්නවත් නැතුව එයාට දැන් බඩගිනි පුදුම විදිහට. දැන් එයාට රෑ වෙනකොට දෙනවා බිස්කට් දෙකකුයි කිරි තේකකුයි. ඔබට කොහොම සනීපයක් ඇද්ද ඔබ කාලා බිව්වොත්? හිතට කොච්චර සතුටක් ඇද්ද? ආන් ඒ පුංචි උපමාවක් මන් දුන්නේ ඔයිට හපන් ඔබ සතර අපාය අර උදේ ඉඳන් බඩගින්නේ හිටියා වගේ තමයි ඔබ සතර අපායේ ඉන්නේ. අර දුන්න ලැබිච්ච අර බිස්කට් දෙකයි කිරි එකයි වගේ තමයි මේ මනුස්ස ජීවිතය අවුරුදු 60යි. මෙන්න මේක මම විග්‍රහ කරලා දෙන්න තමයි මුල ඉඳන් කියාගෙන ආවේ. එතකොට ඔය විදිහට තමයි අපේ කාලේ කෙවෙන්නේ. දැන් බලන්නකෝ, දන්නේම නැතුව ඔබට අවුරුදු 20 30 40 50 60ත් වෙලානේ. දැන් ආපස්සට හැරිලා බලන්න ටිකක් හොඳට මොනවද ඔබ ජීවිතේ කරලා තියෙන්නේ කියලා. ඔය කියලා තියෙන දේවල් තමයි. එතකොට ඔබ ජීවිතයේ අර දුර්ලභෝ ලැබිච්ච බුද්ධ රත්නයක් පහළ වෙච්ච යුගයේ දුර්ලභෝ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඔන්න ඔබ ගත කරලා තියෙන විදිහ. දැන් එතකොට බිම්මුතුනි හරි වැරද්දක් වුණා කියමුකෝ. අපි දන්නේ නැති කාලේ අපි අතින් වැරදි වුණා. අපි දන්නේ නැති කාලේ මේවට බැඳුණා. එතකොට දැන් ඔබේ සිතට නිතරම ඕක මතක් වෙනවා. කරපු වැරද්ද මතක් වෙනවා. සත්තු ඝාතනය කරා නම්, සත්ව හිංසාව කරා නම්, අනුන්ගේ දේවල් හොරකම් කරා නම්, එතකොට වැරදි කාම සේවනය දුරන නම්, බොරු කිව්වා නම්, කේලම් කිව්වා නම්, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරා නම්, අනිසි විදිහට මේ ලෝකේ අධර්මවාදී දෙයක් කරා නම්, දැන් ඔබේ හිත හොඳට බලන්ද ඕක නිතර මතක් වෙනව නේද? දැන් අපි කියමුකෝ ඔබ සුදු පාට තියෙන තැනක සතෙක් මැරුවා කියලා. කාමරේ බිත්ති ඔක්කොම සුදු පාටයි, පොළොව රතු පාටයි කියලා හිතන්නකෝ. දැන් ඔය කාමරේ ඇතුලේ ඔබ සතෙක් ඝාතනය කළා, නැත්තම් වැරදි කාම සේවනය දුන්නා, නැත්තම් බොරු කිව්වා, නැත්තම් මොකක් හරි අධර්මවාදී දෙයක් ඔය විදිහේ ඡායාවක් තියෙන දෙයක් ඇතුලේ කරා කියලා හිතන්නකෝ. දැන් ඔබ හොඳට බලන්න විමසලා සුදු පාට දකින්නකොට, අර සුදු පාට ඒ වගේ රූපයක් දකින්නකොට ඔබගේ හිත යනවා නේද පාපෙට?
අනේ මම මෙහෙම දෙයක් කරානේ කියලා හිතෙනව නේද? ඔන්න ඔය තමයි ගැටලුව පින්වතුනි. මැරෙනකොට හිතන්නකෝ මැරෙන මොහොත කොහොම වේද කියලා. මැරෙන මොහොත දැන් ඔබට ওই වගේ එකක් නෙවෙයිනේ කරලා තියෙන්නේ. මොන තරම් ජීවිතේ කරලා ඇද්ද? වැරදි. හැබැයි මගේ බුදුරජාණන් වහන්සේ අපිට කරුණාවෙන් අපිට කියලා දීලා තියෙනවා. දැන් පින්වතුනි ඔබට ඔන්න හොඳ අවස්ථාවක්. දැන් මේ කරපු වැරදි සිහි වෙනකොට ඒ සංඥාව තුලින් සිහි වෙනකොට එතකොට ඔබ බුද්ධිමත් වෙලා හිතට අර ආපු සිතුවිල්ලනේ මේක හිත කියන්නේ ගංගාවක්. ඔන්න මම උපමාවක් දෙන්නම් හිතට හිත කියන්නේ පින්වතුනි ගංගාවක් කියලා හිතන්නකෝ. දැන් ගංගාවේ වතුර දැන් මේ වැස්ස කාලෙට හයියෙන් වතුර යනවනේ. එතකොට ඔය අහල පහල තියෙන කුණුත් තරම් තමයි යන්නේ. අය නිකන් යන්නේ නැහැ. අමාට ගෙවලුත් තරයි යනවා. වාහනත් තරයි යනවා. ගසොත් තරයි යනවා. ඈ එතකොට කානුවල තියෙන කුණුත් තරයි යනවා. එතකොට සත්තු බල්ලු බලල්ලු පවා අරගෙන මිනිස්සු ඔක්කොම අරයි යනවනේ. දැන් ඔය ගඟේ ඔය ඔක්කොම ගහගෙන යනකොට මිනිස්සේ ගඟ යුරේ ඉඳගෙන එක පාටම පැනලා අර ගහගෙන යන එකක් ගන්න හදනවා. දැන් මොකද වෙන්නේ? අච්චර ලොකු දේවල් ගහගෙන යන ගඟේ මේ සුරුට්ටුවක් වගේ මිනිහෙක් පැනලා ඕක ගන්න හදනකොට ওই මිනිහා ගහගෙන යන්නේ නැද්ද? ගහගෙන යනවා. ওই මිනිහා ගහගෙන යනකොට ගල් වල වැදිලා මොන්න තරම් දුකටපත් වෙලා ඔය මනස මැරිලා යයිද? දැන් අපි ආපහුවෙමු හිතට. දැන් ඔය හිතේ කරපු පව් ගහගෙන යනවා. හිතෙනවා. එතකොට කරන්න තියෙන පව් ගහගෙන යනවා. ඒ කියන්නේ හිතෙනවා. දැන් අර ගඟේ ස්වභාවයම ගන්න හිතට රාගය ඇති වෙනවා, දේශය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා, ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, පණ්ඩිතකම, මාන්නේ, උඩඟුකම මේ ඔක්කොම ඇති වෙනවනේ හිතේ. ආන ගඟේ අර ඔක්කොම ගහගෙන යනවා වගේ ඔය හිතෙත් ඔය ඔක්කොම ඇති වෙනවා. ඒ විතරක් නම් මද මේ කරපු පව් කඳුත් ඔක්කොම මතක් වෙවි. දැන් අර රූපේ හොඳට ඇඳලා ටයි කෝඩ් දාලා සෙන් පවුඩර් කියුටස් ගාගෙන මේකප් කරගෙන මේ කුණප කොටස් 32 අවිද්දෙව්වට බාහිර ලෝකෙට පේන්නේ ලස්සන කඩවසම් කෙනෙක් ඇවිදගෙන යනවා කියලා. නමුත් ඇතුලේ ගොජේ දාන්නේ ඕක. පුදුම වැඩක් මේක. හිත ඇතුලේ ඔය ගංගාව තමයි. දැන් පින්වතුනි වන් ඕකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරි ඔබට අකුසලයක් මතක් වෙනවා. දැන් ඔබ මේක පවත්වන්න එපා. දැන් ඔපි අර මම කිව්වා වගේ මුලින් අර සුදු පාට පේනකොට දැන් අර කරපු වරද පේනකොට ඔව් මම මෙහෙම කළා මේ විදිහට කළා මෙහෙම වුණා කියලා ඒක කසාද බැඳ ගන්න එපා. කසාද බැඳගත්ත ගමන් ඉවරයිනේ. ආයෙත්ින් මැරෙන කම්ම දුකම තමයි ඉතින්. අයි ගැලවෙන්නත් බෑ. ගැලවුණොත් නඩු දානවා. නඩු දැම්මොත් වන්දි ගෙවන්න වෙනවා. වන් හිරේ යන්න වෙනවා. මහා පුදුම කරදරනේ නේද? කසාද බැඳ ගන්න ඉතින් ඔය ඇත්තමනේ. අන්න ඒ වගේ අර පාප සිතුවිල්ල හිතට එනකොටම බුදු ගුණයක් සිහි කරන්න. අර සිතුවිල්ල එනකොටම මගේ බුදුරජාණන් වහන්සේ අනේ අරහං වනසේක, මගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙනසේක, අනේ මගේ බුදුරජාණන් වහන්සේ දා දුෂ්කර ක්‍රියා කරනකොට වනී ඇතුලේ මහා ධාරා නිපාත වැස්සට තෙමුණනි. දැන් අන්න බලන්න අර අකුසලේ යට යවන ලස්සන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇති වෙච්ච අකුසලේ යට යවන විදිහ. එතකොට එහෙම කරනකොට තමයි අර ඵල ඇති රුකටනේ පින්වතුනි ගල් ගහන්නේ. දැන් සල්ලි තියෙන කෙනාටනේ බැල්ම දාන්නේ, ලස්සන රූපෙටනේ බැල්ම දාන්නේ. ඒ නිසානේ මේ කැත මිනිස්සුත් ලස්සන වෙවි දඟලන්නේ. දැන් ගොඩාක් පිරිමි කාන්තාව ගත්තොත් ගොඩක් අයගේ කොණ්ඩ පැහිලා. නමුත් කළු ගාගෙන දඟලනවා. ගොඩාක් අයගේ මනමාලියෝ ඔය ලස්සන තැන්වල දඟලන මිනිස්සුන් නාවල ගත්තොත් එහෙම දුවන්න හිතෙනවා. ඒ තරම් විරූපී. අර බාහිර ලෝකේ තමන්ගේ මේ අභ්‍යන්තරේ මේ රවට්ටගෙන තමන් ඉස්සලා රැවටෙන්නේ. තමන් තමයි මුලින් රැවටෙන්නේ. දැන් අපි කියමුකෝ කොණ්ඩේ වයසට හරි වයස යන්න ඉස්සලා ලෙඩකට පීනසයකට හරි මේ අද කාලේ කනවහත් එක්ක ඉතින් කොණ්ඩා විතරක් නෙවෙයි අපිත් පැහිලා නින්නේ දැන්. එතකොට මේ පැහිච්ච කොණ්ඩේ කළු කරනකොට කන්නාඩියේ දිහා බලාගෙන ඇස් දෙක උලුප්පගෙන අරක කළු කරනකොට තමන්නේ මුලින් රැවටෙන්නේ.
තමන්ම දන්න ඕනේ තමන්ගේ කොණ්ඩෙ පැහිලා කියලා. එතකොට තමන්ම දන්න ඕනේ මූණ කැතයි කියලා. එතකොට බලන්න තමන් රැවටිලා ලෝකෙ රවට්ටනවා. පව් දෙකයි. එකක් නම් මද පව් දෙකයි ඩබල් දාලා අපාය යන්න වෙන්නේ. තමන් රැවටිලා අනිත් අයව රවට්ටනවා. මේ බලාපල්ල මගේ කොණ්ඩේ හරිම කළුයි. මේ බලාපල්ල මගේ මූණ හරිම සුදුයි. මේ බලාපල්ල මගේ ඇස් බැමි මගේ ඇස් එහෙම ගොඩක් පිහාටු තියෙන ලස්සන මගේ ඇඟ හරි ලස්සනයි. දැන් කාන්තාවන්ට එහෙම මේ කැත ඇඟවල් හැඩ කරන নানা ප්‍රකාර දේවල් තියෙනවා. පිරිමින්ටත් එහෙමයි. මහ බුදුම කරුමයක් මේක. මාරයා පින්වතුනි ලස්සනට අන්දනව මිනිස්සයව. අර මං අර කිව්ව උපමාව බඩගින්නේ ඉඳලා හම්බෙච්ච දේ වගේ සංසාරේ සතර අපාය ඔය පවුම කරලා විඳෝලා විඳෝලා පුංචි පිනක් මතුවලා මනුස්ස ලෝකෙට එනකොට මනුස්ස ලෝකෙ පිස්සු ලෝකයක්. ආයමත් කරකල සතර අපායටම වටන වැඩපිළිවෙලක් තමයි මේ ලෝකෙ තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි මුදුනේ ඔබ යන දුර්ලභ පින්වන්ත කාලේ ගෙවිලා යන්නේ. ඒතර මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන අන්න අකුසලයක් එනකොට තමන් ඒ අකුසලේ යට යවනවා. එක්කෝ ඒ අකුසලේ තමන් කරපු පාපයක්ම කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් ඉස්සරහට කරන්න තියෙන පාපයක්. ඒකේ ආදීනව දකින්න. දැන් වැරදි කාම සේවනය යදෙනවා නම් පිරිමි කෙනෙක් නම් හිතන්න ඕනේ මට නිරේට වැටිලා මොන තරම් අනන්ත දුක් විඳින්න වෙයිද? මම නිරේ දුක් විඳලා ප්‍රේත ලෝකේ දුක් විඳලා ඊට පස්සේ මනුස්ස ලෝකෙට ආපුවාම එතකොට තිරිසන් ලෝකේ දැන් බලන්න ගවයෝ කෝසේ තලනවා බරා දින්න කියලා එළුවන්ගේ තලනවා. එතකොට එතන පණුව ගහලා විඳවල මැරෙන්නේ. පිරිමි වැරදි කාම සේවනය කරපුවාම ඕන්න බලන්න ලැබෙන විපාක. මේ පුංචි ආස්වාදයක් නිසා අන්න බලන්න ලැබෙන විපාක. එතකොට අර හරක් වෙලා ගොන්නු වෙලා කොච්චර දුක් විඳිනවද? ප්‍රේතයෝ වෙලා සමහර ප්‍රේතයෝ ඉන්නවා තමන්ගේ අණ්ඩකෝසේ කරේ තියාගෙන යන්නේ. පුදුම දුකක් පින්වතුනි මේ සංසාරේ. හිතන්න එපා මේක මේ හරි සැහැල්ලු ගමනක් කියලා. කාන්තාවටත් එහෙමයි. දැන් කාන්තාව වෙලා ඉපදෙන්නෙම කාන්තාවක් වෙන්න වැරදි කාම සේවනේ බලපානෝ. එතකොට මේ වගේ පින්වතුනි ඒකේ ආදීනව දකින්න. අපි කෙනෙකුට බයිනකොට දැන් ඒ එතනත් අපි ආදීනව දැක්ක. දැන් මෙතන අපි කියමු කාට හරි බයිනෝ. එහෙම නැත්නම් අපි කියමුකෝ සතෙක් මරනෝ. ගෙදෙට්ට ආවෝ අහිංසක සතෙක්ව තමන්ගේ ඇඟට වහව මදුරුව හරි කමන්නේ නොහිතන විදිහට ඒ සතා හීනකින්වත් හිතපු නැති විදිහට ඔබ ඒ සතාව ඝාතනය කරනවා. ඔය ඒ විදිහටත් වැඩිය දුක් විඳලා ඔබට මැරෙන්න වෙනවා. මතකයි නේද බුද්ධ කාලේ අර මේ උතුම් ස්වාමීන් වහන්සේ කෙනෙක් කොහොම උලේ තිබ්බා? ඒ උලේ කියලා අන්තිමදී උලෙන් ගලවන්නත් බැරි වුණානේ. අවසානයේ වැරදිලා හරි කියලා සමාව අරගෙන විදිහ කතාවක් මං කැටියෙන් කියන්නේ උලෙන් ගලවන්නත් බැරි වුණා. අර පුංචි කාලේ අර කොහොඹ කෝටුවක් පොඩි කීරක් අරගෙන අර මැස්සෙක් ඒකේ ඒ මේ උල තිබ්බා. අර පුංචි මේ කෝටුවේ අර ඒකේ මේ අර මැස්සව අල්ලලා ගැහුවා. මේ පොඩි ළමයා දැන් අපි හිතන් ඉන්න ඕනේ දන්නේ ඉතින් අපි දන්නේ නැහැ නේ ආමුදුරුවනේ. අපි ඉතින් දැනගෙන කරන්නේ නැහැ නේ. ඔව් අපි දැනගෙන නම් කරන්නේ නැහැ නේ. ආ ඒව නැහැ. අර පොඩි ළමයා දැක්ක නේද බුදු සසුනේ මහාන වෙලා උතුම් තැනකටත් ඇවිල්ලා අවසානයේ කොහොඹ උලෙන් දැන් රයිතුමා ගලවන්න කිව්වා ගැලවෙන්නේ නැහැ. ගලවන්න බෑ. අවසානයේ ස්වාමීන් වහන්සේ කිව්වා පින්වත උලම ගලවන්න බෑ. ඒකේ අගින්ම කපලා දාන්න කියලා. දැන් උල් කෑල්ලක් තියෙන වැංගි. අර මැස්ස ඉගිලිලා ගියා මැරුන්නේ. හැබැයි මැස්සගේ උල් කෑල්ලක් තිබුණා බලන්න කර්මය හටගන්න විදිය. ඔබ යම් දෙයක්ද කරන්නේ ඒ එසේම වෙනවා. දැන් මැස්සේ ඒ තිරිසන් ලෝකෙ තමයි විපාකෙ විඳින්නේ. හැබැයි ඒකේ නම් මනුස්ස ලෝකෙත් ඒ විපාකෙ විඳිනවා. තිරිසන් ලෝකෙත් විඳින්න වෙනවා. ඒතර ඔබ මේ හිතාමතා හරි නොදැන හරි දැන හරි කරන පාපේ කොහොම ඇද්ද විපාක? ඒ නිසා අන්න එහෙම ආදීනව දකින්න. තමන් ඒ කරපු වරදක් වෙන්න පුළුවන්. ඒකේ ආදීනව දකින්න. ආදීනව දකිනකොට පින්වතුනි ඔබට අර අකුසලේ යට යනවා. ඒ කරපු පාපේ යට යනවා. හැබැයි ආයා එන්න පුළුවන්. ගංගාවේ අපි අර මුලින් කිව්වා වගේ ඒ ගහගෙන ගිහපු ටික විතරක් නෙවෙයිනේ.
කොච්චර ගහගෙන යයිද? ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ ගහගෙන යන එක ඉවරෙකුත් නැහැ ගඟේ වතුර ඉවරෙකුත් නැහැ. බලාගෙන ඉන්න මිනිස්සුන්ටත් ඉවරයක් නැති වෙනවා. ඒ වගේ පින්වතුනි මේ හිතට එන අකුසල් ඉවරයක් නැහැ. හිතට එන ආසාවල් ඉවරයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම මොහොතකම ඔබ ඒ අකුසලේ යට යවන්න දක්ෂ වෙන්න කියන. එහෙම නැත්නම් ඒ අකුසලේම හිතන්න ගත්තොත් අපි කියමුකෝ කෙනෙකුට දැන් ඔය ගොඩාක් ඔය පෙම් පටල ඇවිලි ඔය අවසානයේ මරණෙන් ඉවර වෙන්නේ ඇයි ඒ? එකපාරක් බැලුවොත් දෙපාරක් බලනවා. දෙපාරක් බැලුවොත් හිනා වෙනවා. හිනා වුණොත් කතා කරනවා. කතා කරොත් අතින් අල්ලනවා. අතින් ඇල්ලුවට පස්සේ ආය කරන්න ඉතින් ආයතෙන් යන හිතන්න දෙයක් නෑ. ආන් ඒ බලන්න පටන් ගත්ත තැන අන්න ඒ වගේ ඔබ එකම අකුසලේ හිතන්න හිතන්න පින්වතුනි ඒක මරණ මංචකයට එන්න පුළුවන්. මහ විශාල අකුසලයක් වෙලා මරණ මොහොතේ ඒක සිහි වුණොත් ඔය කියාපු විපාක විඳින්න වෙනවා. ඒ නිසා එන අකුසල් දුරු කරන්න ආයාය අකුසල් හිතන්න ඉඩ දෙන්න එපා. ඔබ පුරුදු වෙන්න කෙටියෙන්ම නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය කියන්නේ නමස්කාර වේවා මගේ බුදුරජාණන් වහන්සේට. එහෙම නැත්නම් තෙරුවන් සරණයි. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන උතුම් රත්නය සරණයි. එහෙම නැත්නම් සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. ඔන්න ඔය වගේ දෙයක් තමන්ගේ ජීවිතයට හුරු කරගන්න. දැන් අපි ගොඩාක් හුරු වෙලා තියෙනවානේ උදේ නැගිටපු ගමන් සමහර එක එක්කෙනා එක එක දේවල් හුරු වෙලා තියෙනවා. කෑම කන්න ලැහැත් වෙනකොට තව අය තව දේවල් හුරු වෙලා තියෙනවා. නිදා ගන්න ලං වෙනකොට දෙයක් හුරු වෙලා. ඒ වගේ මේ ජීවිතේ හැම මොහොතකම හුරු වෙලා තියෙනවා දෙයක්. දැන් ඔබ ඒ කයටනේ හුරු කරලා තියෙන. දැන් කෙනෙක් බස් එකක ඉඳගත්තත් කොහෙ ගියත් ටොයිලට් එකට ගියත් මැරෙන්න ගියත් මේ පොල්ලේ ලොබෝ බා මැරෙයිද කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නේ අපිට. ඒ තරමට මුන් හුරු වෙලා මේ හෝනියම් පොන් එකට. එතකොට ඒ කයත් එක්ක බැඳිච්ච දෙයක් ඔබ දැන් හිතත් එක්ක දෙයකට බැඳෙන්න. ඔබ නිතරම සිතුවිල්ලක් සිතන් දෙක්ක සුවපත් වේවා නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. එතකොට අන්න තමන් ගැර හිතට එන අකුසල් ප්‍රහාණය කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. දැන් ඉතින් අකුසල් වුණා තමයි, පව් වුණා තමයි, දැන් ඉතින් බැඳගත්ත බෙරේ ගහන්න එපැයි. ගහනකොට ඉතින් සද්ද තමයි බෙරේ. තාලෙට සද්දෙට ඇහෙනවා. ඉතින් මොකද කරන්නේ? තමන් කරපු පව් සිහි වෙනවා තමයි. එතකොට ඉතින් තමන්ට මේක දුකක් කියලා දැනෙනවා තමයි. ඉතින් කෑ ගහන්නද? නටන්නද? පාරට පැනලා දුවන්නද? දැන් මේ විදිහට හරි තමන්ගේ පිහිට තමන් හදාගන්න. තමන්ගේ සැනසීම තමන් හදාගන්න. මේ අහල පහල ඉන්න මිනිස්සු අපිට සැනසීම දෙන්නේ නැහැ. තියෙන සැනසීමත් විනාශ කරනවා. බස් එක ගියත් ඇඟේ හැප්පිලා හරි අපිට දේශ දෙනවා. පාරේ ගියත් රබල බලලා හරි අපිට තරහ දෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඔබේ සැනසීම හදාගන්න. ලෝකෙ පෙරළුණත් ඔබේ හිත පෙරළ ගන්න එපා. බුදුරජාණන් දේශනා කරනෝනේ මහණෙනි තමන්ගේ හිත දූෂණය කරන්න දෙන්න එපා ලෝකෙට කියලා. ඔය වගේ පින්වතුනි ආදීනව දැකලා තමන් ඔහොම ගුණ දහම දියුණු කරගන්න දැන් කරන්න දෙයක් නැහැනේ. හැබැයි අමාරුයි. දැන් අපිට මහා රසවත් කෑමක් කන්න ආසක් තියෙනවා. හැබැයි ඉතින් කොච්චර දැන් කඩේකින් කෑවත් ඒකට දාස් ගාණක් එවන්න එපා. එහෙම නැත්නම් ඔබ හදාගෙන කන්න ගියොත් එහෙම දැන් බලන්නකෝ කෙනෙකුට රසවත් කෑමක් කන්න ගෙදර හිතෙනවා. කොච්චර දුක් විඳින්න ඕනද? කීයක් ජාති කරන්න ඕනද ඒකට? කීයක් ජාති දාන්න ඕනද? ඊට පස්සේ අවසාන එකතු වෙන්නේ මහා භාජන ගොඩක් හොදන්න. ඒවා අතුපතු ගන්න සුද්ධ කරන්න අවසානේ බලනකොට උයල ඉවරනකොට හෙම්බත් වෙලා අරකේ රසත් නැහැ. අනිත් අය රස කර කර කනවා, අපිට රස නැහැ. මේක විශේෂයෙන් කාන්තාවන්ට දැනෙනවා ඇති. ඉතින් මේක මහා කර්මයක් පින්වතුනි. මෙන්න මේ කර්මේ තේරුම් අරගෙන කර්මෙන් නිදහස් වෙන්න නම් ඔය කියපු විදිහට හිතට එන දහපදුර සිතුවිලි හිතන්න එපා. අනිත්‍ය කරලා දාන්න. එහෙම නැත්නම් කෙටියෙන්ම අනිත්‍යයි. දැන් ඔබට ඒක මම තේරුම් වෙන්න කියන්නම්. ඔබ නිදාගන්න ඇඳ සිහි කරගන්න. ඇඳ සිහි කරගන්න. දැන් ඔන්න සිහි වුණා. දැන් ඔබ ඉන්න තැන සිහි කරගන්න. දැන් බලන්න සිතුවිල්ල වෙනස් වෙච්ච වෙනස් වෙල්ල වේ. ඒක තවත් දැන් ඔබ ඇඳේ ඉන්නව නම් තවත් ඒක සිතුවිල්ල අපිට විග්‍රහ කරගන්න බැරි වෙයි. ඔබ කැමතිම දෙයක් සිහි කරගන්නකෝද? කැමතිම දෙයක් සිහි කරගෙන ඔබ ඉඳන් ඉන්න පොටුව සිහි කරගන්නද? ඔබ ඉන්න තැන සිහි කරගන්න. බලන්න අර කැමතිම දේ සිහි වෙච්ච සිතුවිල්ල ගියා නේද?
ඔන්න ඔබේ හිත වෙනස් වෙන ඉක්මන මම ඔය පෙන්වුවේ. ඔබේ සිතට එන සිතුවිල්ල කොච්චර වේගෙන් ආපස්සට යවන්න පුළුවන්ද කියන එකයි මම ඔය පෙන්වුවේ. ඔන්න ඕක දැන් තේරුම් අරගෙන ඔබගේ සිතට අකුසලයක් එනකොටම නමෝ බුද්ධාය බුදුන්ට නමස්කාර වේවා කියලා සිතුවිල්ල යනවා. එයා එන්නේ ගෙට ඇවිල්ලා ඉඳගෙන ඔබට දෙන්නම් හතර පායටම යන්න කියලා එන්නේ. ඔබ පිළිගන්න එපා. ඔබ නිතර සෝදානම් වෙලා ඉන්නේ සුදු වැලි අතුරලා පාවඩෙලලා පූජාපදේ ගහලා අර එන අකුසල් සිතුවිල්ල වඩා ගන්න. අවසානයේ ඒක මැත්තෙම නැහිලා අපාගත වෙනවා. ඒ නිසා දැන් ගොඩාක් ඔය අය හරි කැමතිනේ දැන් ඔය ආදර සම්බන්ධකම් කියන ඔය බොරු රාගයක් නෝ තියෙන්නේ. ආදරය කියලා කියන්නේ අර රූපෙට මේ රූපේ ආසයි. එතකොට මේ අය දැන් අඬනවා දොඩනවා වැළපෙනවා මොකද අර එකම අර එකම අකුසලේ ආය හිත 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 අඬනකොට යාළම ඒ අඬන කෙනා ලොකු සැපයක් ලබනවා, ඒකෙන් වින්දනයක් ලබනවා, අනිත් අයගේ ආදරේ කරුණාව ලබන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ හිත. එහෙනම් අර උපමාවෙන් ඔබ තේරුම් ගන්න කිසිම මොහොතක අකුසල් සිතුවිලි වැඩක් නැති සිතුවිලි ඔලට ඉඩ දෙන්න එපා හිතේ පදිංචි වෙන්න. ඔබ කරන්නේ මේක. ඔබ නිතරම එක කෙනෙක් මැත්තෙම නැහිනවා. අරයා පදිංචි වෙලා ඉන්නේ හිතේ. හැබැයි එයාගේ හිතේ ඔබ පදිංචි වෙලා නැහැ. එයා පදිංචි කරගෙන නැහැ ඔයා. එයා පදිංචි කරගෙන ඉන්නේ වෙන වෙන අය. එයාට ගානක්වත් නැහැ. නමුත් ඔයා අපි එක්කෙනෙක් අඬාගෙන දොඩාගෙන වැළපීගෙන ඒ අතීත සිහි කර කර ඇයි මට මෙහෙම කළේ, මම මෙහෙම මෙච්චර හොඳ කළා ඇයි මටම මෙහෙම කළේ, හොඳක් වෙන්න එපා. ආන්න බලන්න ආදරේමත් නාමයෙන් වෛරය එනවා. ආදරයයි වෛරයයි ළඟ දරු මේ පින්වතුනි කෙස් ගහක පරතරයක් නෙදී. ඉතින් මෙන්න මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන හිතට එන නාඩගම් වලට නටන ස්ටේජ් එක හදන්න එපා. ඒ එන නාඩගම් වලට නටන්න වේදිකාව හදනකොට තමයි ඒක රංගනේ වෙන්නේ. දැන් ඒ ආපු අකුසලයට ඔබ වේදිකාව හදලා දුන්නට පස්සේ එයා රඟනවා, ඔයා බලනවා. අවසානයේ රඟලා එයා යනවා, ඔයා අපායි. ඔන්න ඕක තේරුම් ගන්න. ඔබේ හිතට ආපු හොඳට හිතලා බලන්න. ඔබේ හිතට ආපු හැම කෙනෙක්ම රංගනේ කරලා ඒ අය ගියා ඔබ ඒ කරගත්ත අකුසල නිසා අපායි. ඔන්න ඕක තේරුම් අරගෙන හිතට එන හැම අකුසලයක්ම අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න. නමෝ බුද්ධාය. එහෙම නැත්නම් සියලු සත්වයෝ සුවපත් වේවා. එහෙම නැත්නම් ඒ අකුසලයේ ආදීනව දකින්න. අන්න එහෙම කරන්න. ඔය අකුසල් පැත්තනේ. ඊළඟට කුසල් පැත්ත එන්න පුළුවන්. අනේ මට දානයක් දෙන්න හිතෙනවා. එතකොට ඉක්මනින් හිතන්න, ඕ මම දානයක් දෙනවා, මම මහා සංඝරත්නේ 1000ක් වඩම්මනවා. එහෙම හිතන්න. ඒ මහා සංඝරත්නේ පාත්‍ර අරගෙන දෙවුර පොරවල එක පෙළට බිම් බලාගෙන අනේ 1000ක් වඩිනවා. දැන් ඔබ හිතින් හිතන්න. දැන් අර ගංගාවේ උපමාව උතෙන්ට ගන්න. දැන් අකුසල් පැත්ත මෙච්චර ලබන් කියලා දුන්නේ, දැන් මේ කුසල් පැත්ත. අර ගංගාවේ ගහගෙන යනකොට දැන් ඔබ දානයක් දෙනවා. මහා සංඝරත්නේ 1000ක් වඩම්මන ඔයා යුහුසුළු වෙලා ආසන හදනවා, ගෙදර සුද්ධ පවිත්‍ර කරනවා, 19කට ආසනේ හදනවා, සුදුර දියලනවා, භාජන හෝදනවා, වෑංජන හදනවා, බත් උයනවා, මිනිස්සුන්ට ආරාධනා කරනවා, එන්න එන්න මේ දානි පූජා කරන්න, මේ එන්න මේ වෑංජන ටික හදන්න, ඔබ එන්න මේ පොල් ටික ගන්න, ඔබ කිරි මිරිකන්න, ඔබ ලුණු මේ ලුණු සුද්ධ කරන්න කියලා දැන් ඔබ හිතින් ලොකු දානයක් දෙනවා. අනේ සාදු සාදු පින්වතුනි, ඔබ සිතුවිලි හිතන්න පුළුවන් නම් ඊළඟට පුළුවන් ඔබට ලස්සන බුද්ධ මන්දිරයක් හදනවා. ඔබේ නිවසේම කාමරයක් වෙන් කරලා ලස්සනට කාමරේ සරසනවා, මල් වලින් සරසනවා, ඔබ කැමැතිම බුදු පිළිමයක් වඩම්මනවා, ස්වාමින් වහන්සේලා වඩිනවා, ඔබ බුද්ධ පූජාව තියනවා, ගිලම්පස පූජා කරනවා, ඔබ භාවනා කරනවා, පිරිත් දාලා තියනවා. ඔබ හිතින් කරන්න. ඊළඟට ඔබ මහාන වෙලා ඉන්නවා, ඔබ පැවිදි වෙනවා, ඔබට සියල්ල එපා වෙනවා, ඔබ ඊට පස්සේ කලකිරිලා ගිහිල්ලා බුදුබණ අහනවා, ඔබේ හිත ශක්තිමත් වෙනවා, ඔබ පැවිදි වෙනවා, ඔබ පැවිදි වෙලා චීවරේ දරාගෙන පිණ්ඩපාත යනවා, භාවනා කරනවා, මිනිස්සුන්ට බණ දේශනා කරනවා. අන්න ඔය හිතන්න. ඔය පැත්ත හරි ශේෂ්ඨයි. එතකොට මෙහෙම හරි මම කියන්නේ පින්වතුනි, ඔබ යන අකුසල පැත්ත දුරු කරගන්න, නැත්නම් මහ විනාශයක් ඔබගේ ජීවිතයට වෙන්නේ. ඒ නිසා ඔය වගේ
හොඳ නරක පැත්ත හොඳට තේරුම් අරගෙන හිතේ ස්වභාවය තේරුම් අරගෙන අදට මේ ටික ඔබට ඇති මේ ටික හොඳට මේ බණ ටික දරුවනේ එකපාරක් අහලා රැල්ලට අහලා පැත්තකට වෙන්න එපා මේ බණ ටික පුළුවන් නම් තමන් සේව් කරලා තියාගෙන නිතර අහන්න ඒ කියන්නේ තුවාලයක් වුණාට පස්සේ පින්වතුනි ඒක නිතර පරිස්සම් කර ගැනීමෙන් ඒ වගේම තමයි ඒකට පිරිසිදු ඒකේ තුවාලය පිරිසිදු කරගෙන නිතර බෙහෙත් දැමීමෙන් සුව වෙන්නේ. හැබැයි අද කාල අපිට මට දැනෙන විදිහට නම් තුවාලයක් පරිස්සම් කරන තරමට ඒකමයි වදින්නේ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් මේ ධර්මානුකූලව කියන්නේ අන්න ඒ වගේ පින්වතුනි ඔබ මෙහෙම නිතර 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 බණ අහනකොට තමයි ඒ ධර්මස්කන්ධයේ හිතට යන්නේ. එහෙම නැත්තම් අර වාහනයක වේගය යනකොට ලයිට් කණු කොච්චරනම් පහ වෙනවද? කොච්චර වාහන පහ වෙනවද? කොච්චර මිනිස්සු එක එක දේවල් පහ වෙනවනේ ඔබ වාහනයක වේගය යනකොට. හැබැයි එක පාට වාහන දෙකක් අනිත් පැත්ත ගහලා තියෙනවා. පාර පුරාම වාහනේ කෑලි. ඕක හොඳට මතක හිටිනව නේද? අර ලයිට් කණු 1000ක් විතර පහ කරන් ආව මතකද? ඒ ලයිට් කණු වල බෝඩ් එල්ලලා තිබ්බ මතකද ඔබට? නෑ මිනිස්සු පාට පාට ඇඳුම් ඇඳන් පහ වුණා මතකද? නෑ හැබැයි අර හැපිච් එක මතකයි. ඒක හොඳට හිතට කාවදිනවා. ඒක අර තමන් නොහිතන දෙයක් නේ. අන්න ඒ වගේ තමයි මේ හිත. එතකොට අන්න ඒ වගේ තේරුම් අරගෙන තමන්ගේ හිත ශක්තිමත් කරගන්න. එහෙනම් ධර්මයේ ඒ වගේ හොඳට අර මම කිව්ව උපමාවට අනුව අර වාහන දෙක හැප්පුණා වගේ ඒක හිතේ පැල්පදියම් වුණා වගේ මේ ධර්මයේ නිතර මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න, ශ්‍රවණය කරන්න, ධර්ම සාකච්ඡා කරන්න, මේ බණ ටික අහලා තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. ඒක විහිළුවට තහලුවට නෙවෙයි. කිව්වා හාමුදුරුවෝ මරු කියුන් ටිකක් එහෙමනේ අද ගොඩාක් මිනිස්සු බණක් අහලා වෙලා ඒ ධර්මය දේශනා කරපු ඒ දේශකයන් වහන්සේගේ ගුණයක් සිහි කරන්නෙත් නැහැ. ඒ දේශනා කරපු ධර්මය ඇත්ත නේද කියලා මෙනෙහි කරන්නෙත් නැහැ. එක එක්කෙනාගේ ආස්වාදයේ පිණිසල ඇහිච්ච ටික විතරයි මෙයා කරන්නේ. ඒකනේ සමහරට ඔය අන්තර්ජාලේ කෑලි කපලා දාලා තියෙන්නේ. ඒ දාපු කෙනාට ගැළපෙන ටික තමයි. එයාට ඕන ටික තමයි දාලා තියෙන්නේ. නමුත් සම්පූර්ණ දේශනාව ගන්නකොට මහරහත් ඵලයෙන් නිවිසන සෙන්ද මේ දේශනාව ಉಪಯೋಗී වෙනවා. ඉතින් මේව කොච්චර කිව්වත් පින්වතුනි ඔච්චරයි. ඒ නිසා මගේ දරුවනේ පින්වතුනි මේ උතුම් සද්ධර්මය නිතර ශ්‍රවණය කරලා මේ ආකාරයෙන් තමන්ගේ ජීවිතය හදාගන්න. හදාගත්තොත් ඔබ ප්‍රේත ලෝකෙන් මිදෙයි, තිරිසංගත ලෝකෙන් මිදෙයි, අසුර ලෝකෙන් මිදෙයි, අර ගිනි අඟුරු ලෝදිය ගොඩේ පැහෙන්න තියෙන නිරේ මිදෙයි. ඒ වගේම මේ අතපය නැති එක එක අංග විකල විදිහට මනුස්ස ලෝකෙට එන එක මිදෙයි. එහෙනම් ඔබට සංසාර දුකෙන් ඈතර වෙන්න නම් මේ සියලු දුක්ඛයන් නිමා කරගන්න නම් මේ විදිහට හිතම ශක්තිමත් කරන්න. ඒකට මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් සද්ධර්මයේ දානීය අනුභවයේ මට ඔබට උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අදිස්ථාන කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. යහපතක් සැනසීමක් ලැබේවා.